ජාතික නිවාස සංවර්ධන අධිකාරියක තමයි වෙනම දවසක කතාරන්න පුළුවන්. ඔව් ඒක ලෑස්ති වෙනවා. අපි කරුණා කරලා පෞද්ගලික කාර්යවලට යනතු මාත්‍රිකාව තුළ සියුදනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක හා සමානව එඳ අවස්ථාව තියෙන උතුමට අවශ්‍යයි. තමන් උසස් වෙලා කියලා හිතන් ඉන්න මිනිස්සු තමයි මෝඩියෝ. මොකද අර මේ බුදුහාමුදුරුවෝ කිව්වා ක්‍රියාවෙන් තමයි උසස්කම පෙන්වන්නේ කියලා. ක්‍රියාවෙන් නෙවතු මේ කටින්වත් වෙන මොකද බයිලවලින් ගන්න මේ ක්‍රියාවෙන් තමයි උසස්කම පෙන්වන්නේ. ගරු පියල් අපේ මන්ත්‍රීතුමා කිව්වා කරුණ කිහිපයක් ගැන විශේෂයෙන් മന്ത്രി ධූර ඇමති ධූර දින සම්බන්ධව පියල් මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා මේක ජාතික ආණ්ඩුවක් මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුව ඒතර ජාතික ආණ්ඩුවකදී කොහොමද മന്ത്രി ඇමති ධූර නියෝජ්‍ය ඇමති ධූර පත් වෙන්න ඕන කියන කාරණේ ව්‍යවස්ථාවෙන් ධනමස සංසාධනෙන් පැහැදිලි කරලා තියෙනවා එතනදී පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන සංඛ්‍යාව තීරණය කරන්න පුළුවන් කියන එක තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුව ඔබතුමාලා මේ සංශෝධනයෙන් පස්සේ 95 දෙනෙකුට කැබිනට් ඇමති රාජ්‍ය ඇමති හෝ සියලු ඇමති තනතුරු 95කට සීමා විය යුතුයි කියන සීමාව අවසරය පාර්ලිමේන්තුවෙන් ගත්තා. මේ පියල් මන්ත්‍රීතුමාලත් ඉන්න පාර්ලිමේන්තුවෙන් ඒ අවසරය ගත්තා 95 දෙනෙකුට. එතකොට එතකොට 95කට ගත්තම ගරු මන්ත්‍රීතුමා. එතකොට මේ පෙරේදා වෙනකොටත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇතුළුව සියලු දෙනාම හිටියේ 89යි 92යි අපේරද වෙනකොට පෙරේද වෙනකොට කියන්නේ ඊට කලින් දවසේ වෙනකොට 89යි හිටියේ එතකොට ඊ අපි දන්නවා පාරිත්‍යාරත මන්ත්‍රීතුමත් එක්සත් ජාතික පක්ෂයෙන් ඒතර මනුෂ්‍ය නානායක මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ වගේම ලක්ෂ්මන් සේනරත් මන්ත්‍රීතුමත් එක්ක තුන් දෙනෙක් දියුණු දුන්නා දැන් 92ක් වෙලා තියෙනවා ඉතින් පාර්ලිමේන්තුවේ අපි අනුමැතිය ගත්තේ 95කට තවත් ඕනනම් තුන් දෙනෙකුට ඉඩ ගන්න තියෙනවා මේක අර ඉස්සර වගේ නෙමෙයි ඉස්සර අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු හරි හේතු වෙනකොට ටග් ගාලා ගිහිල්ලා අමතකවත් දුන්නා ඕක 116ද 17ද ඔන්නෝම වහා විශාල සංඛ්‍යාවක් දක්වා වැඩි වෙලා තිබුණා එහෙම නැහැද 95කට සීමා වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගත් ප්‍රමාණයට සීමා වෙලා තියෙනවා ජාතික ආණ්ඩුවක් නිසා ජාතික ආණ්ඩුවක් නොවුනා නම්
මේක 75යි තියෙන්නේ. නමුත් අපි දන්නවා පැහැදිලිවම ජාතික ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙච්ච ආණ්ඩුවක්. මේකට පියල් මන්ත්‍රීතුමාලා සහයෝගය දෙන්නේ නැහැ. තුමාලා වෙනම කිහිප දෙනෙක් ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ එතකොට ඒ ව්‍යවස්ථාව තුල ඉඳගෙන තමයි ගරු පියල් මන්ත්‍රීතුමා මේ කටයුතු කරලා තියෙන්නේ ව්‍යවස්ථාවෙන් පිට ගිය තත්ත්වයක් නෙමෙයි ඔබතුමා කියපු විදියට. මම මගේ කතාව කියන්නේ. ඔව් ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අවස්ථාව. එතකොට මම හිතන්නේ ඒ කාරණය දැන් ලොකුවට බරක් විදියට දක්වන්න උත්සාහ කරනවා මේ තුන් දිනකට දුන්නා ඒක ලොකු බරක් මේ වෙලාව කියලා ඒක ඇත්තටම මම හිතන්නේ ඒක වැරදි මතයක් මොකද මේ වෙලාවේ කියලා එහෙම කියන්න බෑ අපි එහෙනම් අපිට පළවෙනි පාරම පළවෙනි මාසෙම 95 දැම්මනවා ඔය ප්‍රශ්නේ අද චෝදනා වෙන්නේ නැහැ ඒ නිසා ඒක ගරු ජනතාවත් සාකච්ඡා කරලා ඒ එක එක අවස්ථාවෙත් ගතු තීන්දුව මිසක් විවස්ථාව එක්කමා ගිහිල්ලවත් ජනතාව බර දීම අරමුණින්වත් කරපු දෙයක් නෙමෙයි එතකොට ඊළඟ කාරණය මම හිතන්නේ අද රටේ ආර්ථික තත්ත්වය අපි දන්නවා අපි මේක බාර ගන්නකොට කොතනක් තිබුණේ මේකේ වැදගත්ම දේ තමයි මම හිතන්නේ අපි ස්තුතියෙන් දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේක එතුමා හොමුදලා අවබෝධ කරගෙන හිටියා ජනාධිපතිවරයා විදිහට එතුමාට තව අවුරුදු දෙකක් තියෙද්දි එතුමා මැතිවරණයක් කැඳවුවා මැතිවරණයක් කැඳවලා ජනාධිපති වෙනකට ගියා මේකට යන්න හේතුව වෙනමකුත් නෙමේ සුදේව මේකට හේතුව මේ ඒ වෙලාවේ තිබුණු ආර්ථික තත්ත්වය එතුමා මුදල් ඇමතිවරයා එතුමා දන්නවා තමන්ගේ ආණ්ඩුව කොතන තියෙන්නේ තමන්ගේ ආර්ථිකය කොතන තියෙන්නේ තමන්ගේ මහා භාණ්ඩාගාරය කොතන තියෙන්නේ කියන කාරණේ. ඉතින් ඒකත් එක්ක තමයි එතුමා දැනගෙන හිටියා මේක මෙතනින් එහාට ඇදගෙන යන්න බෑ. මොකක් හරි මෙතන මේක තීරණාත්මක මොහොතක්. ඒ නිසා තමයි එතුමා මෙතනකට ගියේ. ඉතින් ඒක අපි එතුමාට ගරු කරනවා. මොකද එතුමා දැනගත්ත මේක ඉස්සරහට රයන්න බෑ කියලා. ඉතින් ඒ නිසා පෙරදි ලොකු වෙන රටේ බල පෙරලියක් වුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් පස්සේ මෛත්‍රී පාර්ශ්වයෙන් එතුමා ජනාධිපති වුණා. ගිය අගෝස්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් පිට වුණා ජාතික ආණ්ඩුවක්. එතකොට මේ ආර්ථික තත්ත්වය දැන් අපි හංගලා තියලා වැඩක් නැහැ. අපි සුරංගනා ලෝක මාළ වැඩක් නැහැ. අපි මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. අපි ඇත්ත සැටියෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ ප්‍රකාශ කරන ගමන් අපි අභියෝගේ අභියෝගයට යන්න ඕන. අපි මුහුණ දෙන්න ඕන. දැන් අපිට තිබුණු ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් අපි වෙනදා මාර්තු වෙනකොට මොකද කතා කරන්නේ ජිනීවා උගුල ගැන තවත් විනාඩි කාලයක් තිබෙනවා. ගිනිවා උගුල ගැන දැන් කතා කරන්නේ නැහැ පියල්වන්තුම. මොකද ඒ උගුලෙන් අපි 100%ක් නෙමෙයි අපි යම් මට්ටමකට අපි ගැලවිලා තියෙනවා. වෙනද අපි බය වෙනවා අපේ නායකයෝ විදුලි පුටුවට ගෙනියයිද අපේ රණවීරෝ විදුලි පුටුවට ගෙනියයිද හිටපු හමුදාපතිවරු විදුලි පුටුවට ගෙනියයිද කියලා බය රට තුළ ඇති වෙනවා. දැන් මේ මාර්තුවේදී ප්‍රශ්නය උනේ නැහැ. මොකද ඒ තත්ත්වය සමනය වෙමින් තියෙන නිසා. ඉතින් ඊළඟට අපිට දැන් මේක එකපාරටම මාස පහෙන් අයින් මේක අනිත් පැත්ත හරවන්න බෑ. මේ ණය උගුලකේ ඉන්නේ අපිට පොලි වාරික ගෙවන්න තියෙනවා ණය වාරික ගෙවන්න තියෙනවා. ඒ தત્ත්වයේ තියෙද්දිත් අපි padi වැඩි කිරීම කරා. විශාල padi වැඩි කිරීමක් කරා. එතකොට අපි ඒ padi ගෙවන්නෝ දැන් හිතානෙද්දා මේ අවුරුදු මේ මාසේ කලින් padi ගෙවන්න තියෙනවා. ඉතින් ඒ වගේ தત્ත්වයක් තියෙනවා. අත්ත தત્ත්වයක් තියෙනවා. එතකොට අපි සමෘද්ධිය වැඩි කරා. සමෘද්ධිය වැඩි කරා. ඉතින් මේවා එක්ක අපිට ආර්ථිකයේ බොහොම පරිස්සමෙන් කළමනාකරණය කරගෙන යන්න ඕන. දැන් හොඳම දේ මට ඊයේ ප්‍රොෆෙසර් සමරතුන් හමුණා. මම හිතමයි කාරණේ දෙවෙනි වටේදී කියන්නේ. ඒ නිසා අපිට බොහොම හිමින් මේ තියෙන උගුලෙන් ගැලවිලා අපිට ඉස්සරහට යන්න අවශ්‍ය වටපිටාව අතර රටේ ඇවිල්ලා තියෙනවා. වටපිටාව මුළු ලෝකෙම හැදිලා තියෙනවා. අපිට පිළිගැනීමක් තියෙනවා. ඒක තමයි දෙකක් මැද. අපි රට පිළිගන්නවා. ඕන තැනකට ගියාම පිළිගන්නවා. ඕන මූල්‍ය ආයතනයක් ගියාම ADB කෙන්න පුළුවන්. JICA කෙන්න පුළුවන්. Exim Bank වෙන්න පුළුවන්. ඉන්දියාවේ ඉන්දියාවේ වෙන්න පුළුවන් අනිකුත් ලෝක රටවල පිළිගැනීමත් නේ පිළිගැනීමත් හදාගෙන තියෙනවා අපිට නැති වෙච්ච දේවල් ලබා ගන්න අවශ්‍ය වටපිටාව තියෙනවා ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ අනාගතය ගැන අවසන් කරලා අපි ඉලක්කයකට යන්නේ ඉලක්කේ අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා හොඳයි බොහොම ස්තුතියි පළවෙනි වටේ සංවාදාත්මක වටයක් වන්නටයි ගියේ නමුත් කෙසේ වෙතත් අප දෙවන වටේදී කරුණුත් සමග සංවාදයට එමු විශේෂයෙන්ම පෞද්ගලික කාරණාවලින් තොරව අපි කරුණු සමග මේ සාකච්ඡාව පවත්වමු කියන කාරණය සිය දිනාට මතක් කරගෙන අපි විරාමයක් ගන්න යුතු තුනේ විරාමයෙන් පසු ඔබටත් අවස්ථාව තිබෙනවා 0112 444555 දුරකථනයේ ඔස්සේ ප්‍රශ්න කරන්නට පුළුවන් 0112 444555 දුරකථනයේ